දිවයින පුරා සිදු වූ ගෑස් පිටවීම් සහ කාන්දු වීදි සැලකිල්ලටගෙන නැවත දැනුම් දෙනතුරු ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම తాවකාලිකව අත්හිටු වීමට පියවරගත් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේවන්න මහතා පවසනවා. මෙරටට පැමිණි ගෑස් නිලමේ සාම්පල පරීක්ෂාවද මේ වන විට ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ගෑස් කාන්දු වීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් පත්කර කමිටුවේ කාර්යභාරය සහ මේ වනට රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා මාධ්‍යමුවක් ඇඳවමින් අදහස් පළ කළා. මේක සම්පූර්ණ වක්‍යම ගෑස් සමාගම් බාර ගන්නවා. එතිල් මර් කැප්ටන් ඒ රසායන ද්‍රව්‍ය තිබිය යුතු වන්නේ 14ක අගයක්. නමුත් ඒ පරීක්ෂා කරන ලද සාම්පල් දෙකේම තිබෙන්නේ 5ක තරම් ප්‍රමාණයක අගයක් තිබෙනවා. ඊයේ සමාගම් දෙකටම ලිඛිතව නියෝගයක් කරනු ලැබුවා. මේ රසායනික ද්‍රව්‍ය අඩංගු කිරීමකින් තොරව ගඳ වහනය වීමකින් තොරව මොනම ආකාරයකවත් ඒ නිෂ්පාදන ආයතන වලින් ඒ ගෑස් වෙනද පොළට නිකුත් කරන්න එපා කියන එක ඒක අත්හිටුවීමට කටයුතු කළා. මේ අතර ගෑස් අනුතු පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටුවේ නිලධාරීන් මුද්‍රාජවල ලිට්‍රෝ ගෑස් පරයන්තය නිරීක්ෂණය කිරීමට අද එක්ුණා. ගෑස් වෙනද පොළට නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව අත්හිටුවා ඇතත් නොච්චියාගම් ප්‍රදේශයේ අලෙවි නියෝජිතයින් ගෑස් අලෙවි කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් කාන්දු වීම් සහ උදුන් පුපුරා යාමේ සිදුවීම් වාර්තා වුණා. තව පොඩ්ඩෙන් මගේ ගේට් ගිනි ගන්නවනේ. ඒවට කවුරුවත් වගේ කියන කෙනෙක් නැහැනේ.